හිරුස්ටායකි අද නිරෝෂදාපු අමුතුම කෑල්ලක් පෙන්වුවා. ඉතින් ඒ කෑල්ල හරි අපූරුයි. ඒ තමයි ඔයාලා හිරු එකේම ආදරයෙන් නරඹන දිවිතුරා ටෙල් නාට්‍ය හිරුස්ටායකට ඇඳා ගැනීම. කොහොම හරි කලින් දවසක නිරෝෂා කරපු සිද්ධියක් තමයි අද මෙහිදී පෙන්වුවේ. එහිදී ඔයාලා ආදරයෙන් නරඹන දිවිතුරාගේ රංගපාන ගමන් ඇත්තරම සින්දු කියන නුවරඑළියෙන් ආපු ශිවා. ඔහුගේ ඇත්ත නම විජය. කොහොම හරි දිවිතුරාගේ ෂූටින් තියෙන වෙලාවකදී නිරෝෂා විරාජිනී රයිසින් ස්ටාර් වේදිකාවට ගිහිල්ලා රයිසින් ස්ටාර්ගේ ගීත ගායනා කරමින් ඉන්න ඒ ශිවාට, එහෙමත් නැත්නම් විජයට හිරු ස්ටාර්ගේ සීසන් 3 වේදිකාවට ගොඩවීම, එහෙම නැත්නම් ලයිව් ඔඩිෂන් එකේ ගීත ගායනා කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම දේවල් ටික රයිසින් ස්ටාර් වේදිකාව තුළදී ලබා දෙනවා. කොහොම හරි දැන් රංගපෑමේ නිරත වන ශිවා ඉදිරියට ගායකයෙක් විදිහට ඉදිරියට ඒවි. ඒ ඔහුගේ දක්ෂතාවය නිසාමයි. හැබැයි මෙහිදී තව දෙයක් කියන්න ඕන. අපිට තේරෙන විදිහට ඔහුගේ ගායනය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේමයි ඔහු ඉදිරි වටේටත් සුදුසුකම් ලැබුවා. හැබැයි ශිහාන්ගේත් නිරෝෂගේත් කොළ සලකුණු ඔහුට ලැබෙද්දී අමල් පෙරේරා නම් ඔහුට කිසිම සලකුණක් දෙන්නේ නැහැ. එහෙදී ඒකට හේතු වශයෙන් අමල් කිව්වේ ඔහු පුහුණු වීම වල නිරත වෙන වේලාවේදී ගායනා කරපු තරම් දක්ෂතාවයකින් අද ගායනා කරපු නැති හින්දා ඔහු එම ලකුණු හත පස්සේ දවසක ඔහුට දෙන්න තීරණය කරා කියලා. ඒ වගේම අමල් කිව්වේ බැරි වෙලාවත් වීඩියෝ ප්‍රාකාරය විවෘත වුණේ නැතිනම් අනිවාර්යයෙන්ම අමල්ගේ ලකුණු හත දීලා ඔහුට ඔහුගේ වීඩියෝ ප්‍රාකාරය විවෘත කර ගැනීම සඳහා සහය ලබා දෙනවා කියලා. හැබැයි ඉතින් අමල්ගේ ඔය හත අද දුන්නා කියලා ඊළඟ දවසක හත නොදී ඉන්න අමල්ට සිද්ධ වෙන්නේ නැහැ. කොහොමෙන් කොහොම හරි මේ දෙමළගොල්ලා නම් ඊළඟ වටේට සුසුගම් ලැබුවා. එහෙනම් ඔහුට ජය වේවා කියලා ඔයාලත් පල්ලෙහ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ආදරණීය කමෙන්ට් එකක් දාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාලට බලලා ෂෙයා කරන්න.